सुबह दवसा खेमोटम मम्मे वीडियो कराने प्रवाहने पाड़मे देवनी कोटेस हरी अतथियन्ने गबड़ा करने अभी बालमु गबड़ा करने की अन्ने मोकाद्दे कियला गबड़ा करने की अन्ने अभी तोग्या मिलटगत अवस्थावे एहमनत्ता निष्पादने करपु अवस्थावे इंदला एव विकुणनकां अलविकरणकां हरी භාවිතයට ගන්නකම් හරි පාවිච්චියට ගන්නකම් හරි හෝ බෙදා හරින තෙක් රැස් කර තබා ගැනීම හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලියයි හරිද එතකොට මේ ගබඩා කරන්නේදී තියෙනවා මොකද්ද අපි තොගයක් මිලට ගත්ත අවස්ථාවේ එහෙමත් නැත්නම් නිෂ්පාදනය කරපු අවස්ථාවේ ඉඳලා ඒවා අලෙවිකරණකම් එහෙමත් නැත්නම් භාවිතයට ගන්නකම් එහෙමත් නැත්නම් බෙදා හරිනකම් රැස් කරලා තබා ගන්න කල් තබා ගැනීමේ ක්‍රියාවලිය කියලා අපිට ගබඩා කරන්නේ හඳුන්වන්න පුළුවන් ඊළඟට මේ ක්‍රියාවලිය කොටස් 7කින් සමන්විත වෙනවා මුලින්ම අපිට තොග ලැබෙනවා ඊළඟට හඳුනා ගැනීම ඊළඟට පරීක්ෂා කිරීම හතරවෙනි එක නිවැරදි බව තහවුරු කර ගැනීම ඊළඟට ගුණත්වය තහවුරු කර ගැනීම ඉවතින් තැබීම නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම කියන ඒවා සමන්විත වෙනවා දැන් මම මෙතන දාලා තියෙන ඕගොල්ලෝ බලන්න මේ ක්‍රියාවලියේ පියවර 7 ඊළඟට අපි ගබඩාවක් කියන්නේ ඒ විදිහට තොග රැස් කරලා තබා ගැනීම එහෙම නැත්නම් කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ස්ථානය ගබඩාව කියලා හඳුන්වන්න පුළුවන්. හරි. අපි බලමු ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා. හරි. මම මෙතන කරුණු 6ක් දාලා තියෙනවා. මොනවාද? ගොඩනැගිල්ලේ පිරියත සැරැස්ම හා ගොඩනැගිල්ල තුර චලනය කිරීමේ ඉඩකඩ මම කියලා දෙන්නම් ඕගලන්ට ඉස්සරහට මේවැන් මොනවද කියන්නේ කියලා දෙවෙනි එක තමයි ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය ඊළඟ එක ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය අවසාන එක පිළිවෙය. හරි. අපි බලමු දැන් මේවැ මොනවද කියන්නේ කියලා. පළවෙනි එක තමයි ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ. අපි බලමු ඒ කියන්නේ මොකක්ද කියලා. දැන් ළමයි ගබඩාව සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලේ ප්‍රශස්ත වූ පිරියත සැලැස්ම. ඒ කියන්නේ පිරියත සැලැස්ම කියන්නේ ගබඩාවේ දොරවල් වල පිහිටීම වර්ග ප්‍රමාණය සිවිලිමේ උස ද්‍රව්‍ය ඇසිරීමේ පිළිවෙත් වගේ ඒවා. ඒව තමයි පිරියත සැලැස්ම. එතකොට ඒ පිරියත සැලැස්ම ඒ ගොඩනැගිල්ල තුර කෙරෙන මෙහෙයුම් කාර්යය ගොඩනැගිල්ල තුර කෙරෙන නිෂ්පාදන කටයුත්ත කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනවා. එතකොට මෙහෙයුම් කාර්යයන් මොනවාද? ද්‍රව්‍ය ගබඩා කරලා තබන එක, බෙදා හැරීම, පැකට් කිරීම, ලේබල් කිරීම වගේ මෙහෙයුම් කාර්යයන් වලට පිරියත සැලැස්ම දැඩි බලපෑමක් ඇති කරනවා. එතකොට අපි මේ පිරියත සැලැස්ම ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ පිළිබඳව සලකා බලන්න ඕනේ ගබඩාවක් ස්ථානගත කිරීමේදී. ඒ වගේම ගබඩාව ඇතුළට අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය වගේ දේවල් ලබා ගනිද්දී ඒ ගබඩාවෙන් පිටතට එම ද්‍රව්‍ය නිකුත් කරද්දී අපි මේ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකින්ද තෝරගන්න ගොඩනැගිල්ල තුල ඉඩ කඩ ව්‍යාපාරිකයා බලාපොරොත්තු වන ද්‍රව්‍ය එහා මෙහා කරන සැලසුමට ගැළපෙනවද කියලා පරීක්ෂා කරලා තමයි ගබඩාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් තෝරගන්න ඕනේ. ඊළඟට ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය අපිට ගන්න පුළුවන් ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණක් විදිහට. මෙතනදී අපි බලන්න ඕනේ ගබඩාවේ භාණ්ඩ අසුරණ එක ඊට පස්සේ ගබඩාවෙන් භාණ්ඩ ආපහු ලබා ගන්න එක කොච්චර වේගෙන් සිදු වෙනවද කියලා.
ඒ කියන්නේ මෙහෙයුම් කාර්යය කොතරම් වේගවත්ද කියලා අපි සලකා බලන්න ඕනේ. ඒ වගේම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන කාර්යයන් මොනවද කියලා ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බලන්න ඕනේ. ගබඩාව තුල කරන කාර්ය සමන්විත වෙන්නේ ගබඩා කර කාර්යයක් සුරක්ෂිතව ලබා ගන්න නම්, එහෙම නැත්නම් සරලීකරස් කිරීමේ කාර්යයක් නම් අඩු වේගවත් බවකින් යුක්තව ද්‍රව්‍ය හා මෙහා කිරීම සිදු කර හැකි ස්ථානයක් උචිත වෙනවා. ඒ වුණාට දවසේ පැය 24 පුරාම හැම මුළු දවසේම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා නම් ඉතා වේගෙන් ද්‍රව්‍ය ලබා ගැනීම බෙදා හැරීම සඳහා පාසුකම් සහිත ස්ථානයක් තෝරගන්න ඕනේ. ඒ වගේම මේ අපේ මෙහෙයුම් ක්‍රියාකාරකම් නිසා පිටවන ශබ්ද පිටකරන ද්‍රව්‍ය ඒ වගේම එලිමහන් ගබඩා කිරීමේ අවශ්‍යතා අවශ්‍ය වෙනවා නම් ඒ කරුණුත් සැලකිල්ලට අරගෙන කුමන ප්‍රදේශවල ගබඩාව ස්ථාපිත කරන්න ඕනේද කියලා තීරණය කරන්න ඕනේ. ඊළඟ කරුණ තමයි ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව. ඒ කියන්නේ ළමයි ගබඩා කරලා තියෙන භාණ්ඩ ප්‍රවාහණයට යොදා ගන්න ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය මොකක්ද කියලා. ඒ කියන්නේ අපි දැන් අපේ ගබඩා කරපු භාණ්ඩ අපි ප්‍රවාහණය කරන්න යොදා ගන්නේ දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ගද කියලා අපි සලකා බලලා තමයි ගබඩාව ඒවට ළඟා පහසු ස්ථානයක ස්ථානගත කරන්න ඕනේ. දැන් අධිවේගී මාර්ගයකින් පිට වෙන්න එහෙම නැත්නම් ගුවන් තොටුපළකට ඉක්මනින් ළඟා වෙන්න හැකි ස්ථානයක ගබඩාව ස්ථානගත කිරීම ගොඩාක් යෝග්‍ය වෙනවා. ඊළඟට ඊට අමතරව සැලකන්න ඕනේ වැදගත් සාධකයක් වෙන්නේ පාරිභෝගිකයාට ආසන්න වෙන්න. අපේ මේ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදිත ඒ හැම දෙයක්ම පාරිභෝගිකයාට ඉක්මනින් ළඟා කරන්න නම් පාරිභෝගික තෘප්තිය වැඩි කරගන්න නම් අපි පාරිභෝගිකයාට ආසන්න තැනකින් පාරිභෝගිකයාට ආසන්න තැනකින් ගබඩා පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අපනයනය කරනවා නම් ඉතිරි ටික රට තුල සිරර විරදුන්ට බෙදා හරිනවා නම් ගබඩාව ස්ථානගත කිරීමේ තීරණය කරද්දී වරායට ඒ වගේම අධිවේගී මාර්ගවලට දුම්රිය මාර්ගවලට පාසුවෙන් ළඟා වෙන්න ඕන ස්ථානය තෝරගන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩේ පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයක් සමන්විත වෙන්නේ ප්‍රවාහන වියදම් වලින්. ඒක නිසා ප්‍රවාහන වියදම් වැඩි වුණොත් භාණ්ඩවල මිලක් වැඩි වෙනවා. ඒකින්ද අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය ප්‍රවාහණයට දැරීමට සිදුවන පිරිවැය පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමු කරලා ගබඩාව ස්ථානගත කළ යුතු ස්ථානය තීරණය කරන්න ඕනේ. ඊළඟ එක තමයි ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව. දැන් අපි ගබඩාවක් ස්ථානගත කරද්දී අපිට ද්‍රව්‍ය එහා මෙහා කරන්න හැකියාව තියෙන විදිහට ස්ථානගත කරන්න ඕනේ. ද්‍රව්‍ය ඇසිරීමේ පහසුකම් හා ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ උපකරණ හැසිරවීමේ පහසුකම් සහිත වීම ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණක්. ඒ වගේම භාණ්ඩ එහා මෙහා කිරීමේ ට්‍රක් රථ භාණ්ඩ එසවීමේ උපකරණ ක්‍රියාත්මක කරන්න භාණ්ඩ පැටවීමේ හා බෑමේ වේදිකා සහිත වීමත් අවශ්‍ය වෙනවා. ඊළඟට භාණ්ඩ බෙදා හැරීම ඉතා වේගෙන් සිදු වෙනවා නම් මෙවැනි පහසුකම් සහිත වීම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? ඊළඟ සැලකිල්ලට ගත යුතු කරුණ තමයි ගබඩා කරන ද්‍රව්‍ය ස්වභාවය. අපි මේ ගබඩාවේ ගබඩා කරන්නේ මොන වගේ ද්‍රව්‍යද? ඒ කියන්නේ පුපුරන ද්‍රව්‍ය, ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ඉක්මනින් නැශ්‍ය වන ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය යනාදී වශයෙන් ගබඩා කරන ද්‍රව්‍ය ස්වභාවය අනුව වඩා සුදුසු ගබඩාවක් තෝරා ගන්න ඕනේ. මොකද ඒ ගබඩා කරන දේ ආරක්ෂාකාරීව ගබඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ නිසා. මේකෙදි පාරිසරික සාධක සැලකිල්ලට අරගෙන නියමිත උෂ්ණත්වය තෙතමනය රැකෙන පරිදි ගින්නෙන් වර්ෂාව ආදීන් හානි නොවන පරිදි ද්‍රව්‍යංගේ ස්වභාවය අනුව සුදුසු ගබඩාවක් තෝරගන්න ඕනේ.
දැන් උදාහරණයක් ගත්තොත් ගබඩා කරන්නේ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් නම් ජලාශයක් හෝ ජලයේ පහසුවෙන් සපයා ගන්න හැකියාවක් ආසන්නයේ තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගිනි ඇවිලුනොත් ඒක අපිට ඉක්මනටම නිවා ගන්න ජලාශයක් ළඟ තිබ්බොත් වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි පිරිවැය. අපි ගබඩාවක් ස්ථානගත කරද්දී සලකා බලන්න ඕනේ පිරිවැය කියන කාරණය. ඒ කියන්නේ කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහණය සඳහා පිරිවැය මෙන්ම නිෂ්පාදිත අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම දක්වා වන ප්‍රවාහන ගාස්තු බෑමේ හා පැටවීමේ ගාස්තු ගණනය කරලා ප්‍රවාහන පිරිවැය අවම වන ස්ථානයක ගබඩාව ස්ථානගත කරන්න ඕනේ. දැන් අපේ ප්‍රවාහන පිරිවැය වැඩි වුණොත් නිෂ්පාදනය කරන භාණ්ඩයේ මිලත් ඒක වැඩි වෙනවා. මොකද ප්‍රවාහන පිරිවැයත් ඒකට එකතු වෙන හින්දා. ඒකින්ද කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න. ඒ වගේම නිෂ්පාදිත අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීමට ඒ බෙදා හැරීම සඳහා යන ප්‍රවාහන ගාස්තු ගණනය කරලා ඒ ප්‍රවාහන පිරිවැය අවම වෙන විදිහට ගබඩාව ස්ථානගත කරන්න ඕනේ. එතකොට මේකෙදි පිරිවැය ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු තමයි ගබඩා කුලිය අප තැම්පතු රක්ෂණ ගාස්තු වාහන නවතා තැබීමේ ඉඩකඩ සම්බන්ධ වියදම්. හරි, අපි ඊළඟට බලමු ගබඩාවක භාණ්ඩ ඇසිරීම සිදු කරන්න ඕනේ කොහොමද කියලා. හරි, ගබඩාවක භාණ්ඩ ඇසිරීම කරන්න ඕන ආකාරයක් විදිහට අපිට ගන්න පුළුවන් තට්ටු ඇසුරුම් ක්‍රමය. මේ තට්ටු ඇසුරුම් ක්‍රමය පහසු ලාභදායි භාණ්ඩ ඇසිරීමේ ක්‍රමයක්. මේක සිදු වෙන්නේ එහා මෙහා කළ හැකි භාණ්ඩ අසුරන ලද තට්ටු ගණනාවක් රාමුවක් තුල එකමතේක තැබීමෙන් භාණ්ඩ අසුරනවා. තට්ටු වශයෙන් භාණ්ඩ ටික අසුරනවා. එතකොට මේ අපිට අවශ්‍ය අවස්ථාවක ඒ තට්ටු ඒ ඕනෑම තට්ටුවක් වෙත ළඟා වීමේ හැකියාව තියෙනවා. දැන් මේ ඒ තට්ටුවේ තියෙන දෙයක් අපිට ගන්න ඉනිමගක් ආධාරයෙන් හෝ ෆෝක්ලිෆ්ට් ට්‍රක් වලින් ගබඩාවේ ඕන තැනක භාණ්ඩ අසුරලා තියෙන තට්ටුවකට ළඟා වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා තට්ටු ඇසුරුම් ක්‍රමය කියලා. මේක උදාහරණයක් විදියට ගත්තොත් ටයිල් වර්ග එහෙම ඇසිරීම කරන්නේ මේ තට්ටු ඇසුරුම් ක්‍රමයට. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. භාණ්ඩ ගොඩවල් ගහලා අසුරන එක තමයි ඊළඟ ක්‍රමය. ඒ කියන්නේ එකම වර්ගයේ භාණ්ඩ තියෙනවා. එකම වර්ගයේ භාණ්ඩ ගබඩාවේ බිම පොළවේ එක් ස්ථානයක එකමතේක ඇසිරීම සිදු වෙනවා. මේ අනුව විවිධ භාණ්ඩ වර්ග ගබඩාවේ විවිධ ස්ථානවල ගොඩවල් වශයෙන් අසුරා තැබීම සිදු කරනවා. එක එක භාණ්ඩ වර්ග ගබඩාවේ බිම තැන් තැන්වල ගොඩවල් වශයෙන් අසුරා තැබීම තමයි භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීමේදී සිදු වෙන්නේ. එතකොට මේ භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීමේදී මේ ක්‍රමයට භාණ්ඩ අසුරන්න රාක්කයක් භාජනයක් වගේ භෞතික මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේවා බිම ගොඩවල් වශයෙන් තමයි අසුරන්නේ. අපිට ඒවට උදාහරණ විදිහට ගන්න පුළුවන් සහල්, සීනි, පිටි, කළුගල්, ගඩොල් වගේ දේවල් භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම තමයි සිදු කරන්නේ. තුන්වෙනි ක්‍රමේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. මේ ඇසුරුම් මාධ්‍ය තට්ටු ගණනාවකින් හැදිච්ච පීලි, එහෙම නැත්නම් එහා මෙහා කරන පටි වලින් සමන්විත වෙනවා. මෙහිදී නිෂ්පාදිත ගබඩා කිරීමත් නැවත ලබා ගැනීමත් එකම පැත්තකින් සිදු කරන පරිදි හෝ නිෂ්පාදිත ගබඩා කරන එක පැත්තකින් ඒවා ආපහු ලබා ගන්න කීට විරුද්ධ පැත්තෙන් සිදු කරන විදිහට සවි කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයට භාණ්ඩ ඇසිරීමේදී ඝනත්වය ඉතා ඉහළ නිසා ඉඩකඩ ඉතා ප්‍රශස්තව භාවිතා කරන්න පුළුවන්. ඉඩකඩ ගොඩක් ප්‍රශස්ත ලෙස භාවිතා කරන්න පුළුවන්. පිරිවැය ඉතා ඉහළ ශීතාගාර සහිත ගබඩාවල භාණ්ඩ ඇසිරීම සඳහා මේ ක්‍රමය යෝග්‍ය වෙනවා. ඒ වගේම භාණ්ඩවල සිදුවන හානි වැළැක්වීම සඳහා එහා මෙහා වීමේ වේගය පාලනය කරන උපකරණ සවි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි පසුපසට තල්ලු කරන රාක්ක ක්‍රමය.
මේකෙදි වෙන්නේ තට්ටු සහිත රාක්කවලට කුඩා කූඩ සවි කරලා තියෙන ක්‍රමයක්. කූඩ එකක් මත එකක් වෙන විදිහට තට්ටු කීපයක් අඩුක් කරන්න පුළුවන්. එතකොට එක තට්ටුවක් මත නිෂ්පාදිත තැන්පත් කරාට පස්සේ ඒක පසුපසට තල්ලු කරලා ඉදිරියෙන් ඊළඟ තට්ටුව ස්ථානගත කරනවා. මේවට උදාහරණ විදිහට අපිට හිතන්න පුළුවන් බිත්තර බිස්කට් වගේ ඒවා පසුපසට තල්ලු කරන රාක්ක ක්‍රමය ආකාරයෙන් තමයි බාණ්ඩ අසුරන්නේ. හරි, ඊළඟ එක තමයි තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව. එතකොට මේකෙදි වෙන්නේ ගබඩාවක තියෙන තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් නිර්මාණය කරනවා. ඊට පස්සේ අමතර තට්ටුවේ ද්‍රව්‍ය ගබඩා කිරීම තමයි සිදුවෙන්නේ. මේ මේ අමතර තට්ටුවට බාණ්ඩ අසුරන්න අපි කලින් විස්තර කරපු ඕනම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මේකෙන් අපි ඒ ඉදි කරපු ගොඩනැගිල්ලේ ඉඩකඩ දෙගුණ කරනවා. මොකද ගබඩාවේ තියෙන තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් බිහි කරන නිසා. මේ රෙදිපිලි වගේ රෙදිපිලි අසුරණ ආකාරය තට්ටු දෙකක් අතර අමතර තට්ටු ක්‍රමයට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය කියන්නේ පරිගණක තාක්ෂණයෙන් පාලනය කරන යාන්ත්‍රික අතක්කාකාරී උපාංගයකින් ගබඩාවේ ද්‍රව්‍ය ගබඩා කිරීම, ඒ වගේම ආපසු ලබා ගැනීම සිදු කිරීම. මේ ක්‍රමයේදී මේ ක්‍රමය මේ ඉතා කුඩා අයිතම පහසුවෙන් ලබා ගන්න යොදා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. එමෙන්ම දහස් ගණනක් වූ පොත්පත් හා ලිපි ලේඛන ගබඩා කරන ලේඛනාගාරයක අදාළ අයිතම ඇසිරීම හා ආපසු ලබා ගැනීම සඳහා මේ ක්‍රමය යෝග්‍ය වෙනවා. එතකොට පොත්පත් ලිපි ලේඛන ඇසිරීමට ආපසු ලබා ගැනීමට සුදුසු ක්‍රමය තමයි ස්වයංකීය ඇසුරුම් ක්‍රමය. ඊට පස්සේ ගබඩාවක බාණ්ඩ එහා මෙහා කරන්න විවිධ උපකරණ යොදා ගන්නවා. ඒ උපකරණ වලට උදාහරණ තමයි ෆෝක් ලිෆ්ට්, පැලට් ජැක්ස්, පැලට්ස්, බාණ්ඩ එහා මෙහා කරන පටි, ෆෝක් ලිෆ්ට් ට්‍රක්. ඊට පස්සේ දැන් ළමයි ගබඩාවක බාණ්ඩ අසුරනකොට අපි සලකා බලන්න ඕන සාධක කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ගබඩාවක් ස්ථානගත කරාට පස්සේ ඒ ගබඩාවේ බාණ්ඩ ඇසිරීම ක්‍රමානුකූලව කරන්න ඕනේ. එතකොට ඒකෙදි සලකා බලන්න ඕන කරුණු තියෙනවා. මං කලින් කිව්වා මොනවාද ඒ බාණ්ඩවල ස්වභාවය, මොන වගේ බාණ්ඩද අසුරන්නේ. ඊළඟට බාණ්ඩ වර්ග ප්‍රමාණය. ඊට පස්සේ ආපසු ලබා ගැනීමට ඇති පහසුව. ඒ වගේ මේ බාණ්ඩවල ආරක්ෂාව ගැන අපි ගබඩාවේ බාණ්ඩ අසුරා ඇසිරීමේදී සලකා බලන්න ඕනේ. වගේම කොච්චර බාණ්ඩ ප්‍රමාණයක්ද, බාණ්ඩ ප්‍රමාණය පිළිබඳවත් අපි ගබඩාවක බාණ්ඩ ඇසිරීමේදී සලකා බලන්න ඕනේ. ඊළඟට අපි බලමු විධිමත් බාණ්ඩ ඇසිරීමෙන් සහ ගබඩාව තුල බාණ්ඩ එහා මෙහා කිරීමේ උපකරණ භාවිතා කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා. පළවෙනි එක තමයි ගබඩාව වඩා සංවිධානාත්මක වීම. ගබඩාව වඩා සංවිධානාත්මක වෙනවා. ඒ කියන්නේ ගබඩාවක විධිමත්ව බාණ්ඩ ඇසිරුවාම බාණ්ඩ එහා මෙහා කිරීම සඳහා උචිත ක්‍රමවේද උපකරණ භාවිතා කරලා ගබඩාව වඩා සංවිධානාත්මක කරගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ සේවකයන්ට, ගබඩාවේ අයිතිකරුට ගබඩාව නඩත්තු කරන්න, කළමනාකරණය කරන්න පහසු වෙනවා. ගබඩාව වඩා සංවිධානාත්මක වීම තුලින් ඊළඟට අසුරණ ලද නිෂ්පාදිතවලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම. සේවකයන් සේවය කරන අතරතුරදී ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති නොවෙනවා. මේ අසුරණ ලද නිෂ්පාදිතවලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වෙනවා. ඒ වගේම ගබඩාව තුල අවුල් සහගත බවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විධිමත් බාණ්ඩ ඇසිරීම නිසා නිෂ්පාදිත ඒවා නියමිත ස්ථානවලට ස්ථානගත කරන බැවින් එම නිෂ්පාදන ආරක්ෂාකාරී
වෙනවා. ඒ නිෂ්පාදන දැන් අපි මේ විධිමත් භාණ්ඩ ඇසිරීම නිසා නිෂ්පාදන ආරක්ෂාකාරීව අසුර ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි දැරිය යුතු පරිශ්‍රමය හා කාලයේ ඉතිරි වීම. දැන් භාණ්ඩ ඇසිරීම ආපසු ගැනීම මැනුවල් ඒ කියන්නේ අත්වලින් අතුරු ක්‍රමයට සිදු කරනවා නම් ගබඩාවක් නඩත්තු කිරීම කාලය ගත වෙන කටයුත්තක්. ඒත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරලා ගබඩාවේ භාණ්ඩ අසුරල තියෙනවා නම් එය භාණ්ඩ ඇසිරීම හා ආපසු ගැනීම සඳහා දරන පරිශ්‍රමය හා කාලය ඉතිරි වෙනවා. හතරවෙනි එක තමයි ගබඩාවේ ඉඩකඩ ඉතිරිවීම. විධිමත් භාණ්ඩ අසුරල තියෙනකොට ගබඩාව විධිමත් සංවිධාන වෙලා පවතිනවා. එතකොට ඒකේ එක් ස්ථානයක සියල්ලම ගොඩගසා ගබඩාව තුන තදබදයක් ඇති කිරීම වෙනුවට භාණ්ඩ ඉහළට ඉහළට තැම්පත් කරන හින්දා ගබඩාවේ ඉඩකඩ ඉතිරි වෙනවා. ඊළඟට අපි බලමු නිවැරදි ගබඩාකරණයකින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. නිවැරදි ගබඩාකරණයක් සිදු කරොතින් අපිට නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මොකද අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදිත ලබා ගැනීම ක්‍රමවත්ව සිදු කරගන්න පුළුවන් වෙනවා නිවැරදි ගබඩාකරණයක් නිසා. ඒ වගේම නිවැරදි ගබඩාකරණයක් නිසා වෙළඳපොළ ඉල්ලුම අඛණ්ඩව සපුරාලන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි මේක හරියට ගබඩා කරොත් ෂේවීම්, කල්ලිකුත් වීම් ඒ වගේ අපතය නාස්තිය අවම කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගබඩා පිරිවැය අවම කර ගැනීමටත් අපිට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ප්‍රවාහන හා සැපයුම් සේවා. ප්‍රවාහන හා සැපයුම් සේවා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණෙන් භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ප්‍රවාහන සැපයුම් සේවා. ඒ කියන්නේ පාරිභෝගික අවශ්‍යතා උවමනා තහවුරු කරන්න. පාරිභෝගිකයාගේ අවශ්‍යතා උවමනා තියෙනවනේ. එතකොට ඒකට භාණ්ඩ සේවා සපයනවා. ඒ අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ ඉඳලා පරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂමව සඵලදායීව සැලසුම් කිරීමේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය. ආයතනයේ මෙහෙයුම් කටයුතු සුමටව ගලා යන්න සැලසුම් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් අවශ්‍ය වෙනවා. ආයතනයේ කටයුතු නිවැරදිව සුමටව කරගෙන යන්න සැලසුම් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලීන් දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක inbound logistics. ඒ කියන්නේ ඇතුළට නැඹුරු වූ ප්‍රවාහන හා සැපයුම් සේවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවන්ගේ මිලදී ගැනීමේ ඉඳලා නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලයන්. අමුද්‍රව්‍ය නිමි ද්‍රව්‍ය සැපයුම් කරුවාගේ මිලදී ගන්නවා ඒ අවස්ථාවේ ඉඳලා නිෂ්පාදන අවස්ථාව දක්වා. මේ පල්ලෙහා රූපෙ තියෙන්නේ අමුද්‍රව්‍ය නිමි ද්‍රව්‍ය සැපයුම් කරුවාගේ මිලදී ගන්න එකේ ඉඳලා නිෂ්පාදන අවස්ථාව දක්වා ඉන්බවුන්ඩ් ලොජිස්ටික්. ඊට පස්සේ දෙවැනි එක තමයි outbound logistics. ඒ කියන්නේ පිටතට නැඹුරු වූ ප්‍රවාහ හා සැපයුම් සේවා. ඒකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ ඉඳලා නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයාට සැපයීම දක්වා වූ චලයන්. හරිනේ. එතකොට මේ තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා පාරිභෝගිකයා ඒ අතරතුර සිදුවන කටයුතු වෙන්නේ outbound logistics යටතේ. ඒ කියන්නේ පිටතට නැඹුරු වූ ප්‍රවාහන හා සැපයුම් සේවා යටතේ. මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ ඒක තමයි. ඊළඟට අපි බලමු විවිධ ආකාරයේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. පළවෙනි එක තමයි
සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. සැපයුම් සේවා පද්ධති ගත්තහම මම දැන් කිව්වා සමබර වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති කියලා. ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් එහෙම නැත්නම් නිෂ්පාදිතයක් ආයතන තේ ප්‍රවාහය හා නිෂ්පාදණයෙන් පසු පාරිභෝගිකයා දක්වා ප්‍රවාහය සමාන පද්ධති. එතකොට මේ සමබර වූ ප්‍රවාහන පද්ධති වලට අපි උදාහරණ ගත්තොත් Nestle, Unilever වගේ පාරිභෝගික සපයන භාණ්ඩ සපයන ආයතන සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතිය අනුගමනය කරනවා. ඊළඟ එක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වූ සංකීර්ණ වූ පද්ධති. ඒ කියන්නේ නිෂ්පාදන ආයතන භාණ්ඩ නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය සේවා සපයා ගන්න විවිධ ආයතන රටවල් සම්බන්ධ වීම නිසා ක්‍රියාවලිය සංකීර්ණ වූ පද්ධතිය. නිෂ්පාදන ආයතන භාණ්ඩ නිපදවන්න ද්‍රව්‍ය සේවා සපයා ගද්දී විවිධ ආයතන රටවල් සම්බන්ධ වෙනවා. එතකොට ඒක නිසා ක්‍රියාවලිය සංකීර්ණ වූ පද්ධතිය නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති කියලා හඳුන්වනවා. දැන් අපි ඒකට උදාහරණයක් ගත්තොත් ගුවන් යානා නිෂ්පාදන ආයතන ගුවන් යානා නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය සේවා සපයා ගන්න විවිධ ආයතන රටවල් සම්බන්ධ වීම නිසා ඒ ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා. ඒ වුණත් අලෙවි කිරීමේ ක්‍රියාවලිය ඒ තරම් සංකීර්ණ වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි එක තමයි නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. ඒ කියන්නේ සමහර සමාගම් ඒගොල්ලන්ගේ නිෂ්පාදිත ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසිරීම, ප්‍රවාහණය විශේෂ අවධානයකින් සිදු කරන්න ඕනේ. ඒකින්ද පාරිභෝගිකයා අතට පත් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වෙච්ච පද්ධති තමයි ඒකෙන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් රසායනික ද්‍රව්‍ය සමාගම් රසායනික ද්‍රව්‍ය ගබඩා කරන එක, අසුරන එක, ප්‍රවාහණය විශේෂ අවධානයකින් සිදු කරන්න ඕනේ. ඒක නිසා මේ ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා. ඒකට තමයි කියන්නේ නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති කියලා. ඊළඟට තියෙනවා නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. ආපසු බාර දෙන ඇසුරුම් හරහා අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහ සහිත පද්ධතිය දකින්න පුළුවන් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේකට ගෑස් සිලින්ඩර් වගේම ආපහු බාරගෙන ඇසුරුම භාවිතයට ගන්න පුළුවන් නිසා ද්‍රව්‍ය ඉවතලෑම මගින් පරිසරයට සිදුවන බලපෑම අවම වෙනවා. ඒක තමයි මේ නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහ සහිත පද්ධති කියලා ගන්නෙ. ඒ අපේ දැන් ගෑස් සිලින්ඩර් වගේ නම් ආපසු බාර දෙන ගෑස් සිලින්ඩර් එක අපි ආපහු දීලා තමයි අලු සිලින්ඩර් එකක් ගන්නෙ. අන්න ඒ වගේ හින්දා පරිසරයට සිදුවෙන බලපෑම අවම වීම මේ පද්ධතිය මගින් සිදු වෙනවා. ඊළඟට අපි බලමු ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය මොකක්ද කියලා. ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාව ගත්තාම අපිට බලන්න පුළුවන් නිවැරදි නිෂ්පාදිතය, නිවැරදි ප්‍රමාණයේ, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයේදී, නිවැරදි මිලට, හොඳ තත්ත්වයේ, නිවැරදි පාරිභෝගිකයාට සැපයීමට ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. මොනවාද නිවැරදි නිෂ්පාදිත, ප්‍රමාණයෙන්, වේලාවට, ස්ථානයේදී, නිවැරදි මිලට හොඳ තත්ත්වයෙන් සපයන්න නම් මේ ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. ඊළඟට තොග පාලනය, නිෂ්පාදන සැලසුම් කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, ගබඩාකරණය වගේ කාර්යයන් විධිමත්ව සිදු කරන්න ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. තොග පාලන කටයුතු, නිෂ්පාදන සැලසුම් කරණය වගේ කටයුතු සඳහා. ඒ වගේම සෑම යන්ත්‍රයකටම, සෑම වැඩ මධ්‍යස්ථානයකටම නියමිත ද්‍රව්‍ය, නියමිත ප්‍රමාණයෙන්, නියමිත ගුණත්වයෙන්, නියමිත වේලාවට ලැබෙනවද කියලා සහතික කරන්න ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා.
නියමිත ද්‍රව්‍ය නියමිත ප්‍රමාණය නියමිත ගුණත්වය නියමිත වේලාවට ලැබෙනවද කියලා සහතික කරගන්න ප්‍රවාහනහා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා ඊළඟට වෙළඳපොළ පරේෂණ වෙළඳපොළ පරේෂණ ඒ වගේම අවශ්‍යතා සැලසුම් කිරීම නිපදවනවද එහෙමත් නැත්නම් මිලදී ගන්නවද වගේ දේවල් තීරණය කිරීම ආදිය තුලින් පිරිවැය අවම කරගන්න සැලසුම් දාමය අකණ්ඩව පවත්වාගෙන යන්න ප්‍රවාහනහා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා අපේ සැලසුම් දාමය අකණ්ඩව පවත්වාගෙන යාමිට ප්‍රවාහනහා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා ඒව තමයි ප්‍රවාහනහා සැපයුම් සේවාවල අවශ්‍යතාවය ඊළඟට අපි බලමු ප්‍රවාහනහා සැපයුම් සේවයේ ප්‍රයෝජන මොනවද කියලා ප්‍රවාහනහා සැපයුම් සේවයකින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා අපි මුලින්ම බැලුවොත් නිෂ්පාදිත අකණ්ඩව වෙළඳපොළට සැපයීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම අපිට මේ ප්‍රවාහනහා සැපයුම් සේවය නිසා වෙළඳපොළට භාණ්ඩ අකණ්ඩව නිෂ්පාදිත අකණ්ඩව සපයන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් වුණාම පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්තිය හා අපතේ අවම වීම තුලින් පිරිවැය අවම කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රවාහනා සැපයුම් සේවයේදී අපි සියලුම කාර්යයන් සැලසුම් සහගතව කරන හින්දා අපිට ඒවෙන් නාස්තියක් අපතයක් සිදු වෙනවා නම් ඒක අවම කරගන්න පුළුවන්. එතකොට ඒ නාස්තිය අපතේ අවම වීම තුලින් පිරිවැයත් අවම වෙනවා. ඊළඟට තරගකාරීත්වයට ශක්තිමත් මූණ දීමට හැකියාව ලැබෙනවා. දැන් වර්තමානයේ තියෙන තරගකාරී වෙළඳපොළ. ඒ වගේම එතකොට ඒ වගේ දේවල් වලට හොඳ ප්‍රවාහනහා සැපයුම් සේවයක් තියෙනකොට තරගකාරීත්වයට ශක්තිමත් මූණ දීමට හැකියාව ලැබෙනවා. ඊළඟට යන්ත්‍ර සූත්‍ර සේවකයන් වෙනුවට දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය අවම කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදිතවල ගුණත්වය නිෂ්පාදිත යල්පන්නේක නැශ්‍ය වෙන එක ඒ වගේම නිෂ්පාදිතවල ගුණත්වය ඒ වගේ දේවල් ආරක්ෂා කර ගැනීම මේ ප්‍රවාහනහා සැපයුම් සේවයේ ප්‍රයෝජනයක් විදියට දකින්න පුළුවන්. ඊළඟට අපද්‍රව්‍ය කලමනාකරණය නිසි පරිදි සිදුවීමෙන් ගැටලු මතු නොවීම අපද්‍රව්‍ය කලමනාකරණය නිසි පරිදි වෙන. එතකොට පරිසර දූෂණයන් අවම වෙලා මේ අපද්‍රව්‍ය කලමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. ඒකත් අපිට මේ සේවයේ තියෙන ප්‍රයෝජනයක්. ඒ වගේම කර්මාන්තය තුල නායකයා බවට පත්විය හැකි වීමත් අපිට ගන්න පුළුවන් තවත් එක ප්‍රයෝජනයක්. එහෙනම් එතනින් ප්‍රවාහණය පාඩම ඉවර වෙනවා. හැමෝම හොඳට පාඩම් කරන්න ඕනේ. මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය තියෙන හොඳට පාඩම් කරන්න තමයි. ඉතින් හැමෝම හොඳට පාඩම් කරන්න කියලා මම ඔයාලා හැමෝටම කියනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.